මේකට සින්දුවක් කියා ගන්නත් බෑ. ගොට ගොට පොත පොත කොචෝටි කරනවා. තාත රට රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුණු වී වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. වතුරේ වතුරේ වතුර. හැමදාමත් මේ නාඩගම මේ රජිය කරගෙන යනවා. උඩවලව, ඇඹිලි පිටිය, සෙවනගල, ඒ වගේම උඩවලවේ ජලය සේමී වෙන විදිහට හිටලා තියෙනවා. ඊළඟ සෙවනගල උක්කරමාන්තය සම්පූර්ණ විනාශලා තියෙනවා. ඒ අයගේ දැන් ප්‍රැක්ටිස් වහන්න සූදානම් වෙලා වගේ පේනවා. ඊළඟ ඇඹිලි පිටිය ගොවි සංවිධානය මේ වෙන විට අන්ත අසරණ තත්ත්වයට පත්ලා තියෙනවා. සමනල වැවෙන් වතුර ටිකක් දෙන්න බැරි ඇයි රජයට? කාංචනද මේ රටේ පාලකයා රනිල්ද? දැන් අපිට තේරුම් ගන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමාද මේ රටේ පාලකයා, එහෙම නැත්නම් කාංචන විජේසේකරද කියලා අපිට ප්‍රශ්නයක්. දැන් මේ ජනතාව මේ වෙන විට අන්ත අසරණ තත්ත්වයට පත්ලා තියෙනවා. ගොවියෝ ඉල්ලන්නේ කන්න නෙමෙයි වතුර ටික දීපල්ලා කියලා. එසේනම් මම කියනවා තාවකාලික විදුලිය අත්හිට බලහරි. ජනතාව එදා කෑගෝ ගෑව විදුලිය ඕන එක, නමුත් මේ දවස් කීපයකට විදුලිය අත්හිට බලහරි. ජනතාවට අවශ්‍ය කරන ජලය ලබා දෙන්න, නැත්නම් ගොවිතැන සම්පූර්ණයම විනාශ වෙනවා. ඊට පස්සේ විදුලිය අපිට උත්පාදනය කරගන්න පුළුවන්. සමනල වැවෙන් වතුර ඉල්ලන්නේ මේ අයගේ මේ වගා කරපු මේ ආහාර ටික, නැත්නම් මේ කෘෂිකර්මය වීවගාව නැති වෙන නිසා ඒ අයගේ අස්වැන්න සරු කරගන්න. මේවා නැති වුණොත් ගිය පාඩම් නාඩගමන් නැතුව රජිය අස්වැන්න නැති වුණත් ආධාර දෙනවා කියලා, වටිනාකම දෙනවා කියලා මුන් එකෙක්වත් කරේ නෑ. අන්තිමට ඒ මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. මේ දේ තමයි වත්මන් රජේ කරන්නේ. එසේනම් මහින්ද අමරවීර මහත්තයෝ, කාන්තින විජේසේකර සහ ජනාධිපතිවරයා සාකච්ඡා කළා මේ අයගේ ජල ප්‍රශ්න විසඳන්න. ඇයි බැරි? තමුන්නාන්සේ ප්‍රබල ඇමතිවරේ, කැබිනට් අමාත්‍යවරේ, සාකච්ඡා කරන්න. නිකං හිමීට යේසර් ඔහුසර් කියන උන්ගේ පිටිපස්සට වලිගය අල්ලන්නටුව තමුන්නාන්සේගේ බලය පෙන්නලා මේ අයගේ අවශ්‍ය කරන ජලය වහාම ලබා දෙන්න. ඉතා කෙටි කාලයයි මේ ගොල්ලන්ට අවශ්‍ය කරන ජලය තියෙන්නේ. මොකද මේ කෙටි කාල සීමාව තුළ වතුර නොදුන්නොත් මේ මිනිස්සුන්ගේ මේ වගාව සම්පූර්ණ නැතිව යනවා. ඒ වගේම දැක්කනේ ගොයන් ගස් මන් පෙන්වානේ, මේ වගේ සිද්ධිය ඇති වෙන්න පුළුවන්. රටේ ජනතාව ඉල්ලන්නේ මේ වෙන විට ජලය නම් ඒ ජලය දෙන්න රජය තීරණය කරන්න ඕනේ. මේ තියෙනවා අමාත්‍යංශයක්. අමාත්‍යංශයේ සත 25 කර වැඩක් නැහැ. මොකද අමාත්‍යංශේ? අමාත්‍යංශේ නම කිව්වොත් එහෙම ප්‍රශ්න ගොඩාරයක් ඇති වෙනවා. එසේනම් මේ අමාත්‍යංශවරු ඇමතිවරුට ඔක්කොම මුන්ට කුට්ටිය තියෙනවා නම් මුන් ටික පුළුවන් තරම් ජලයක් දෙයි, ඔක්කොම දෙයි. මුන්ට කුට්ටිය නැති නිසා මිනිස්සු මරමරා මිනිස් මුන් ජීවත් වෙනවා. ඒකත් එහෙමයි. ඊළඟට අපි යන්න ඕන LPL තරඟය. මම අහන්න කැමැති ක්‍රීඩා අමාත්‍ය රොෂාන රණවීර රණසිංහගෙන්, තමොන්නාසේ නිදාගෙන හිටියේ LPL එකට ගිහිල්ලා මුන් ටික ජාතික ගීය විනාශ කරා. ඊළ අරගලයක් ආව, අරගලාස්සෙත් ජාතික කොඩිය විනාශ කරා. ඊළඟට LPL තරඟයට ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා විදේශිකු අපේ ජාතික ගීය ලස්සන්ට ගායනා කරනවා. නමුත් ලංකාවේ එකියක් මේකට සින්දුවක් ගියා ගන්නත් බෑ. ගොට ගොට පොත පොත කොචෝටි කරනවා. මේවා ගහපෝ මේක ගිහිල්ලා මේ සින්දුවක් කියන්න මාතා කර මාතා මේකට කට අරින්නත් බෑ. මුන් මේ ඇවිල්ලා මේ සක්කර වට්ටම් මේ සක්කර වට්ටම ජාතික ගීයත් විනාශ කරා. මුන්ට මේ දෙන අවස්ථාව දීපියාගෝ රටේ ප්‍රසිද්ධ දක්ෂ ගායිකාවකට ජාතික ගී ලස්සන ගාතා ගායනා කරන්න පුළුවන් දක්ෂ ළමයි මෙහි ඉන්නවා. නමුත් මං අහන්න කැමති ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්, තමොන්නාස දැන් මේවට මොකද කියන්නේ? LPL එක ඊළඟට ක්‍රිකට් බෝඩ් එකේ පාලක මණ්ඩලේ තොපි මොනවද කියන්නේ?
ටිකට් පාලක මණ්ඩලය මුන්ට කුට්ටිය ලැබෙනවනම් මුන් ඕනෑම දෙයක් මුන්ගේ අම්මලා පවා වෙන්දේසි කරන්න පුළුවන්. එසේනම් ටිකට් පාලක මණ්ඩලය තොපි දෙනගෙන මේ මාතාව විකුරන්නේ නැතුව මාතාව ආරක්ෂා කරන්න කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනි. LPL රොෂාන් රණසිංහ තක්කේ අමාත්‍යංශේ කරන්න බැහැ නම් බොලතෝ පලෙ ඉල්ලලා. ස්තුතියි. හෙලෝ